වැඩිපුර පොත් කියවනවා කියන්නේ අපි දැනගන්න දේවල් ගොඩයි. වැඩිපුර පොත්වල තියෙන දැනුම එකතු කරනවා කියන්නේ අපි දැනුවත් වෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා තමයි වැඩිපුර පොත් කියවන්න, වැඩිපුර දැනුම එකතු කරගන්න කියලා අපි ඔබට මතක් කරන්නේ. මගේ ලයිබ්‍රරි එකේ තියෙනවා ගොඩක් පොත්. ඉතින් මම කැමතියි මේ ලයිබ්‍රරි එකේ තියෙන පොත් ඔබට හඳුන්වලා දෙන්න. මේ දේවල් වලින් ඔබටත් ඔබේ දැනුම වැඩි දියුණු කරගන්න පුළුවන්. මේ දේවල් ඔබත් එක බෙදා හදාගන්න එකෙන් මටත් පුළුවන් මගේ දැනුම වැඩි දියුණු කරගන්න. පොතක් කියවන කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට ලැබෙන දේ වටිනා දේ ඒක. ඒ නිසා පොත් කියවන අය වැඩිපුර ආශ්‍රය කරන්නේ ඇත්ත එක කතා බහ කරන්න. ඒගොල්ලන් ගාව තියෙන ඒ දැනුම හරි වටිනවා. සහ එහෙම කෙනෙක් හම්බුනාම අතාරින්න එපා. ඒ තියෙන දේවල් ටික කොහොම හරි ගන්න. පොත්වල තියෙන දේවල් ඉන්ටර්නෙට් එකේ ආටිකල් එකක් කියවලත් ඔක කරගන්න පුළුවන් කියලා සමහරු කියයි. හැබැයි පොතක තියෙන සුවඳ, පොතක තියෙන දේ, ඒ මිහිරියාව මං හිතන්නේ ඒකෙන් පුළුවන් කියලා. පොත් කියවන අය දන්න ඔය රහස. මයි ලයිබ්‍රරි එකේ අද දවසේ මම අරගෙන ඇවිත් තියෙන්නේ අපිට කලින් සතියේ ඉතුරු වෙච්ච පොතේ ඉතුරු කොටස. ඒ ගැන කියන්න ඉන්න අපිත් එක්ක. එහෙමනම් අපි අරමු මයි ලයිබ්‍රරි. චූලාභේ ශාන්ත කුමාර හේරත් මහත්මයාගේ චක්‍රවර්ති පොත තමයි අපි අන්තිමට ඔබත් එක්ක කතා කරේ. හැබැයි අපිට කියවන්න පුළුවන් වුණේ පිටු 82ක් විතරයි. පිටු 82ක කතාව විතරයි. දැන් මොකද වුණේ මේකේ? මේකේ මේ પરම්පරා ගණනාවක කතාවක් තියෙන්නේ. පටන් ගන්නෙ වර්තමානයේත් එක්ක ආරතිය දිය බෙදුම සහ ප්‍රියත් මානවසිංහ කියන චරිත දෙකත් එක්ක. ප්‍රියත් මානවසිංහ පෙපාටිකල්ල කල්ලියනවා. ඒක දකිනවා නෙදර්ලන්තයේ හිටපු ආරතිය දිය බෙදුම. ඇයට මේ සම්බන්ධයෙන් උනන්දුවක් ඇති වෙනවා. ඊමේල් පණිවිඩ හුමාරු වෙනවා දෙන්න අතරේ. ඊට පස්සේ ආරති කියනවා මේක මගේ අත්තම්මා කියපු කතාවත් එක්ක සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මට ආව හම්බෙන්න ඕනි කියලා. ඒකත් එක්ක ආරති දියබෙදුම ලංකාවට එනවා. ඇවිල්ලා ප්‍රියත් මානවසිංහව මුණ ගැහෙනවා. ඔය අතරෙදි තව කතාවක් යනවා. ප්‍රියත් මානවසිංහට පුස්කොළ පොතක් හම්බෙනවා ඉංගලන්තයේදී තමන්ගේ හිතවතියක් ඇන්ඩ්‍රියානා ස්මිත් මාර්කින්. ඒක ඇයට ලැබිලා තියෙන්නේ සිරිමාවතී කියන ඇගේ අත්තම්මගෙන්. අත්තම්මා සහ සීයා මේ ලංකාවෙන් ඉංගලන්තයට අරන්ගෙන ගියපු දෙයක් ඔස්සේ පුස්කොළ පොත් 8ක් අතරින් එකක් දෙනවා ප්‍රියත්ට සීවටනයක් ඉදිරියට තියාගන්න. ඒක තිබුණේ වසන්තර ජාතකය. ප්‍රියත් මානවසිංහ ලංකාවට ඇවිල්ලායි පුස්කොළ පොත ඉතිහාසය ගැන තමන්ගේ උනන්දුවක් තියෙන ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙන බානුකරාසිංගොල්ල කියන හිතවතාට දෙනවා. ඔහු මේක කියුවන් පස්සේ ඔහුට මේක තේරෙනවා වසන්තර ජාතකයේ මේ මේක ඇතුලේ වෙන රහසක් තියෙනවා. ඒක අත්පත් කරගන්න කෙනෙකුට චක්‍රවර්ති රජකම වුණත් ගන්න පුළුවන් කියන එක මේ වගේ රහසක් තමයි මේක ඇතුලේ තියෙන්නේ කියලා කියනවා. මේ ගැන ප්‍රියත් මානවසිංහ ලිපියක් ලියනවා. ඒ පත්‍රයේ පළවුණු ලිපිය දකින රතනජෝති හාමුදුරුව උන්වහන්සේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. උන්වහන්සේට මේ පොත උවමනා වෙනවා. පුස්කොළ පොත උන්වහන්සේ කියවලා දෙන පොරොන්දු පිට අරගෙන යන පුස්කොළ පොත පන්සලේදී අතුරුදන් වෙනවා. ඔතන තමයි තිබුණේ. ඊට පස්සේ ආරතී දියබෙදුම ප්‍රියත් මානවසිංහව මුණ ගැහෙනවා. ඔය අතරෙදි ලංකාවට ආපු ආරතීව ප්‍රියත් මුණ ගැහිලා ආරතී තමන්ගේ අත්තම්මා සතුව තිබුණු විශේෂ පොතක් දෙනවා. ඒ පොත වජිරපාණී දියබෙදුම කියන ඇගේ අත්තම්මගේ අත්තම්මලේ පො කතාවක් තියෙන යුගාන්දර කියලා. ඔය යුගාන්දර කතාවේ ඉන්න ප්‍රධාන චරිත දෙක තමයි යහපත් මැණිකේ සහ ජයතු බණ්ඩා. මේ දෙන්නව ස්වාමීන් වහන්සේලා දෙනමකගේ මැදිහත් වීමෙන් හදිසියේ විවාහපත් කරනවා. ඊට පස්සේ උන් දෙදෙනා හම්මල්ලක් කතේ අරගෙන ගමනක් යනවා. මොකද්ද මේ ගමන? ඔතන තමයි අපි නැවතුනේ. අද එතන ඉඳලා අහමුනේ කතාව මොකද කියන්නේ. ජයතු බණ්ඩා, කවුද මේ ජයතු බණ්ඩා? දැන් මේ ජීවිතේට දැකලා නැති කෙනෙක් වෙන්නේ විවාහ කරගත්ත යහපත් මැණිකේ. ජයතු බණ්ඩාම මේ චූලාභේ ශාන්ත කුමාර හේරත් මහත්මයා අඳුනලා දෙනවා මෙහෙම. උසින් ඔහු ඇයට වඩා වියතක් තරම් විය. පුළුල්ව දෙපසට විහිදුණු උරහිසින් සහ සවිමත් මස් පිඩු වලින් පිරිපුන් බාහුවලින් යුතු ඔහුගේ සිරුරෙහි කිසියම් සිත්ගන්නා සුළු හැඩයක් තිබිණි. ඔහු අංගම් ශිල්පයේ කෙළපැමිණියෙකු බව ඊතනමත්තේ උන්නාන්සේ ආගන්තුක උන්නාන්සේට කියනවා ඇයට ඇසිනි. පළපුරුදු හටන්කරුවන්ගේ සිරුරුවල කිසියම් ලාලිත්‍යමය සවිමත් බවක් ඇති බව ඇය අත්දැකීමෙන් දන්නීය. ඒ සටන්වලදී අතපය කැඩී තුවාල ලැබූ එවැන්නන් බොහෝ දිනකට ඇය වල්පිල්ලෑවේ වෙදරගෙදරදී ප්‍රතිකාර කර තිබුණු නිසාය. මේ යහපත් මැණිකට වෙද හෙදකම් පුළුවන්. මං ඒ ගැන කලින් වැඩසටහනේදී ඔබත් එක්ක කිව්වා. කොහොම හරි මේ ජයතු බණ්ඩා කියන්නේ ප්‍රියමනාප කෙනෙක්. පස්සේ මේ ගමන අතරමඟදී තමයි ඔහුගේ මූණත් හරියට දකින්නේ මේ යහපත් මැණිකේ.
මේ කතාවේ කතුවරයා. ඊට පස්සේ දිගටම මේ ගමන තමයි, මේ දෙනගේ මේ යන ගමන තමයි තියෙන්නේ විස්තර කරන්නේ. අතරමඟ සිද්ධ වෙන දේවල්, අතරමඟදී හමු වෙන බාධක, මේ හැම දෙයක්ම ගැන විස්තරයක් කරනවා. ඒ අතරේදී යහපත් මැණිකේගේ සහ ජයතු බණ්ඩාගේ අතීත කතාවකුත් මතක් කරමින් තමයි කතුවරයා මේ කතාව ලියලා තියෙන්නේ. එතකොට මේ කතාවේ තවත් විශේෂ තැනකට අපි ඔබව අරන් ගියොත් එහෙම, මේකේ මේ 84 වෙනි පිටුවේ තියෙනවා, චක්‍රවර්ති පොතේ 84 වෙනි පිටුවේ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි දැන් මේ දෙන්නගේ රාජකාරිය, නැත්නම් මේ දෙන්නමෙන් ගමනක් යන්නේ හදිසියේ, මේ දෙන්නෙක්ව නන්නාඳුන දෙන්නෙක්ව විවාහයකට එළඹලා මොකද්ද මේ යවන ගමන කියන ප්‍රශ්නේ තිබුණානේ. ඒ ප්‍රශ්නෙට පුංචි උත්තරයක් තියෙනවා 84 වෙනි පිටුවේ. රට ජාතිය වෙනුවෙන් රහස් රාජකාරියක් ඉටු කිරීම සඳහා නන්නාඳුනන තරුණයෙකු කරකාර බඳින්නටත්, ගම හැරදා නොදන්නා ඉසව්වකට ගොස් අලුත් ජීවිතයක් පටන් ගන්නටත් උන්වහන්සේ කරුණු කාරණා ඉදිරිපත් කරමින් ඇයට යෝජනා කළෝය. මොකද්ද මේ රහස් රාජකාරිය? ඔන්න ඊට පස්සේ තින් මේක කියවන පාඨකයාට ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද මේ රහස් රාජකාරිය කියන එක. ඉතින් මේ රහස් රාජකාරිය වෙනුවෙන් තමයි ඔවුන් යන්නේ. ඇත්තටම යහපත් මැණිකා මේ රහස් රාජකාරිය ගැන හරි විස්තරයක් දන්නේ නැහැ. හැබැයි ජයතු බණ්ඩා මේ රහස් රාජකාරිය ගැන දන්නවා. ඔහු දැනගත්තම ඇති කියලා හිතෙන්නේ නැති ස්වාමින් වහන්සේට. ඉතින් ඒ නිසා තමයි මේ දෙන්නා මේ ගමන පිටත් කරන්නේ. මේ දෙන්නා මේකට තෝරගන්නත් විශේෂම හේතුවක් තියෙනවා. ඒකත් මේ කතා පොතේ සඳහන් වෙනවා. ඔය අතරේදී මේකේ 91 වෙනි පිටුවේ යහපත් මැණිකේගේ රාජකාරියේ වගකීම ගැන කතුවරයා මෙන්න මෙහෙම ලියලා තියෙනවා. වෙදහීම් මැණිකේ, මේක උතුම් රාජකාරියක්. මේක බොහොම කලාතුරකින් කෙනෙකුට ලැබෙන වරමක්. සංගමිත්තා මෙහෙණින් වහන්සේගේ නමට අද කවුරුත් වැඳ නමස්කාර කරනවා. හේමමාලා කුමාරියගේ නමට අද කවුරුත් ගරු කරනවා. ඒ උත්තමාවිය දෙන්නට පැවරුණා වගේ වැදගත් රාජකාරියක් තමයි හීන් වෙද මැණිකටත් පැවරෙන්නේ. හොර හතුරන්ගෙන් ආරස්සා කරගෙන මේ උතුම් වස්තුව රැකගන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඉතින් මේ උතුම් වස්තුවේ මොකද්ද වෙන්නේ කියලා යහපත් මැණිකේ ඇත්තටම දැනගෙන හිටියේ නැහැ. ඒ ගැන විස්තරේ දන්නේ ජයතු බණ්ඩා. කොහොම වුණත් උතුම් රාජකාරියක් වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ සියලු දේවල් අමතක කරමින් නන්නාඳුනන පිරිමියෙක් එක්ක යහපත් මැණිකේ මේ ආගන්තුක ගමන, නන්නාඳුනන ගමන, නන්නාඳුනන දේශයකට යනවා. ඉතින් ওই විදියට තමයි මේ කතාව දිවෙන්නේ. ඊට පස්සේ මේ ජයතු බණ්ඩා ගැන, ජයතු බණ්ඩාව ඇයි මේකට තෝරගන්නේ සහ ජයතු බණ්ඩාගේ මොකද තියෙන විශේෂත්වය කියලා මේ පොතේ 106 වෙනි පිටුවේ මෙන්න මෙහෙම කතුවරයා සටහන් කරනවා. ජයතු බණ්ඩා ඇටම් පිටියේ සෝභිත නමින් පැවිදි දිවියට පිවිසුනේ හත් හැවිරි දිවියේදීය. ඒ නාපේ රේවත හිමියන් සිය මව් පාර්ශවයේ සමීප ඥාතිවරයෙකු වීම නිසාම නොව බාලවියේ සිට මහණ වීමේ ආසාවක් තිබුණ නිසාය. එදා සිට උපවැදි වෙනතෙක් හදාරා තිබුණේ බණදහම් සහ අංගම් හටන් කලාව පමණි. ඔන්න ජයතු බණ්ඩාගේ ඉතිහාසය අපිට ඒ විදියට කතුවරයා ඒ තෙන්දී පැහැදිලි කරලා තියෙනවා. ජයතු බණ්ඩා වගේ මෙහෙම කෙනෙකුත්, යහපත් මැණිකේ වගේ වෙදහෙදකම්ක දන්න කෙනෙකුත් මේ වගකීම් සහගත භාරදූර රාජකාරිය වෙනුවෙන් ඇයි තෝරගත්තේ? මේ රාජකාරිය මෙච්චර වැදගත් වෙන්නේ මොකද? කතා පොතේ ඉතුරු ටිකේදී ඒ ගැන තියෙනවා. පිරාමිඩේට ගිහිල්ලා ඇවිල්ලා ඒ ගැන කියන්න. මයි ලයිබ්‍රිය ඔබ නරඹන්නේ, අපි මේ චක්‍රවර්ති පොත ඇතුළේනේ නතර වෙලා ඉන්නේ. ඒ පොතෙන් එළියට එන්න බැරි කමක් තියෙනවා. මේක ඇත්තටම කියවන්න ගත්තාම පුදුමාකාර රසවත් පොතක්. චුලාභේ ශාන්ත කුමාර හේරත් මහත්මයාගේ. අපි නැවතිලා හිටියේ ජයතු බණ්ඩා සහ යහපත් මැණිකේ මේ වගකීම් සහගත රාජකාරියක් වෙනුවෙන් නික්ම යනවා. ජයතු බණ්ඩා මේ රාජකාරිය දන්නවා, යහපත් මැණිකේ දන්නේ මේක වගකීම් සහගත රාජකාරියක් තමන්ට පවරපු. හැබැයි මේකෙන් වෙන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නැහැ. මේ පොතේ 132 වෙනි පිටුවෙන් ඔන්න ඔය රාජකාරිය මොකද්ද කියන එක ගැන කියන්න පටන් ගන්නවා ජයතු බණ්ඩා. සිරිතක් හැටියට හැමදාම පාන්දර ඉර නැගෙන්නටත් කලින් සීතාවක රජමාලිගාවේ ඉහළ වහල්කඩ අංගනයේ ටිකිරි කුමාරයා තනියම සටන් සරඹ පුරුදු වෙනවා. දවසක් පාන්දර කුමාරයා එක දිගට කරණම් 7-8ක් ගහලා තුම්මුල්ල පැනලා පාසරඹකින් අත්සරඹකට මාරු වෙද්දි දැකලා තියෙනවා කළුවර මැද්දෙන් නන්නාඳුනන කෙනෙක් ඒ දිහාවට එනවා. ඉහළ වාහල් ලංගනේ හතර වටේම මුරකාවල්. කාටවත් ඒකට ඇතුල් වෙන්න බෑ. අනික කුමාරයා ආරම්භ කරන වෙලාවට රාජපුරුෂයන්ට තංගනේ තහංචි. කසාමතක් ඇඳගත්ත මූණ පුරා රැවුලක් වබාගත් තාපසෙක් වගේ කෙනෙක්
හෙමින් හෙමින් කුමාරයා ළඟට එනවා. කවුද කියලා අඳුනගත්තේ නැතත් ඒ ඇත්තගේ ඉරියව් දැකලා පැහැදිලා කුමාරයා ඒ ඇත්ත ඉදිරියේ දනින් වැටිලා වඳිනවා. වැඳලා අහනවා ඔබ වහන්සේ කවුද කියලා. මෙන්න මේ මුණ ගැහෙන කෙනා තමයි අපිට මේ කතාවේ හැමදේටම පාදක වෙන විශේෂ දේ. මේ ටිකිරි කුමාරයාට නැත්තම් සීතාවක රජමාලිගාවේ ටිකිරි කුමාරයාට බාර දෙන්නේ. මේ මොකද්ද කියන එක ගැන 133 වෙනි පිටුවේ තියෙනවා. දැන් සීතාවක මාලිගාවට වඩින්න කියලා මේ ටිකිරි කුමාරයා ආරාධනා කරනවා මේ විශේෂ පුද්ගලයාට. දරුවා මට සුනංගු වෙන්න අපහසුයි, මං ආපු කාරණේ කෙටියෙන් කියන්නම් කියලා උන්නාන්සේ තමන්ගේ කසාවස්ත්‍රයේ ඉනේ සංගවලා තිබුණු යමක් අතට ගත්තලු. මිදුලේ දැල්ලෙන ගිනිමැලේ ගිනිදැලි උස් පහත් වෙන තාලයට ආලෝකයේ අඩු වැඩි වෙමින් ඔහු රුව විටින් විට ඔප වැටි. ඔහු පුංචි දරුවෙකුට කතන්දරයක් කියාදෙන වැඩිහිටියෙකු මෙන්ය. මේ ජයතු බණ්ඩා තමයි යහපත් මැණිකට මේ විදිහට කතාව කියන්නේ. දැන් අර කසාවතින් එළියට ගත්තු දේ මොකද්ද කියන එක ගැන අපිටත් තියෙන ප්‍රශ්නේ. ඒක තියෙනවා මෙහෙම. ඒක වියතකට ඩිංගිත්තක් විතර දිගින් අඩු අගේට කැටයම් කරාපු හතරස් රිදී හෙප්පුවක් උන්නාන්සේ ඒක දුන්නලු ටිකිරි කුමාරයාගේ අතට. කුමාරයා ඒ හෙප්පුවේ පියනැරලා බැලුවලු. හෙප්පුව ඇතුලේ රත් පැහැ විල්ලුද කොට්ටයක් උඩ හීන් කරඬුවක් වගේ එකක් තියෙනවලු. දෙපැත්තේ දාර 8ක් ගානේ තියෙන සිරස් දෙකක්. ඒක මැද ගෝලාකාර කොටසක්. කුමාරයා මීට කලින් මෙහෙම දෙයක් දැකලා තිබුණේ නැහැ. මේක තමයි වජ්‍රායුධය. සදෙවුලෝටම අධිපති සක්‍ර දේවේන්ද්‍රයාගේ ආයුධය. උන්නාන්සේ හැම මොහොතකම සිටින්නේ වජ්‍රායුධය අතින් දරාගෙන. ඔන්න අර වැදගත් දේ එළියට එනවා. වජ්‍රායුධයක් තමයි මේ ටිකිරි කුමාරයාට ලැබෙන්නේ. ඊට පස්සේ දැන් මේ කතාව කියාගෙන යන්නේ ජයතු බණ්ඩනේ යහපත් මැණිකට. ජයතු බණ්ඩා කියනවා මේ වජ්‍රායුධයේ බලය තියෙන්නේ රට ජාතිය ආගම වෙනුවෙන් අප කැප වෙන්නන් වෙනුවෙන් විතරයි. ඒ කියන්නේ මේ වජ්‍රායුධය අතේ තියෙන කෙනාට මේ බලය ලබා ගන්න පුළුවන්. හැබැයි මේ වජ්‍රායුධයේ අතදරන්න අවස්ථාව තියෙන්නේ රට ජාතිය ආගම වෙනුවෙන් කැප වෙන කෙනෙක්ට විතරයි කියලත් අර කසාවතින් සැරසුණු කෙනා කියනවා කියලා තමයි මේක බාර දෙන්නේ. ඊට පස්සේ කොහොම හරි මේක ගැන තවත් රහසක් තියෙනවා. මේ ගැන කියන්න පුළුවන් විශ්වාසවන්තයින් 3 දෙනෙකුට විතරයි. ඒ කියන්නේ තමන් සහ තව දෙන්නෙක් විතරයි මේක දැනගන්න ඕනේ. ඒ අනුව ටිකිරි කුමාරයා තෝරගන්න තමන්ගේ ප්‍රධාන ආරක්ෂකයා සිරිවංශ, ඒ වගේම තමන්ගේ උපදේශකයා අස්සජි. මේ දෙන්නට තමයි ටිකිරි කුමාරයා මේ රහස කියන්නේ. කොහොම හරි මේ වජ්‍රායුධය ඊට පස්සේ රාජාවලියේ අතින් අතට ආපු හැටි මේ කතාපොතේ විස්තර කරලා තියෙනවා. ඒ වගේම මේක බෝපිටියේ සංඝ පරම්පරාව අතට පත්තුණු විදිය වෙනකල්ම මේ කතාපොතේ කතුවරයා ඊට පස්සේ මේ කතාව ලියලා තියෙනවා. ඒ ලියන අතරේදී වැදගත් කාරණාවක් තමයි දැන් මේ වජ්‍රායුධය තියෙද්දි රජ කෙනෙක් පුදුම විදිහට බල සම්පන්න වෙනවා. ටිකිරි කුමාරයා ගැන ඔබ දන්නවනේ, ටිකිරි කුමාරයා සෑහෙන තමන්ගේ අනසක පතුරවපු කෙනෙක්. ඊට පස්සේ ඒ වජ්‍රායුධය අතටපත් වෙච්ච හැම රජ කෙනෙක්ම තමන්ගේ සතුරන්ව මර්ධනය කරලා බොහොම සාර්ථකව රජකම් කරා කියලා කියනවා. කොහොම හරි ඔය විදිහට පරම්පරාවෙන් පරම්පරාවට ගිහිල්ලා බෝපිටියේ සංඝ පරම්පරාව සතු වෙනවා මේක වජ්‍රායුධයේ ආරක්ෂාව වෙනුවෙන්. මොකද පස්සේ කාලෙක මේ වජ්‍රායුධය නිකන් තමන්ගේ පරම්පරාවෙන් උරුම වෙන කෞතුක වස්තුවක් විතරක් බවට විශ්වාස කරා රාජාවලිය ඉදිරියට යද්දි. ඒ නිසා ඒක කෞතුක වස්තුවක් වුණා. හැබැයි මේකේ වටිනාකම දැනගෙන හිටපු අය හිටියා. ඒ අතරින් කෙනෙක් තමයි මේ බෝපිටියේ සංඝ පරම්පරාව. ඔවුන් අතටපත් වෙනවා මේ වජ්‍රායුධය. ඉතින් ඒ අනුව තමයි ඊට පස්සේ වජ්‍රායුධය තවත් තැනකට යන්නේ. ඒ තැනට යන හැටි කියන්න දැන් මේ ජයතු බණ්ඩානේ කතාව කියාගෙන යන්නේ. ජයතු බණ්ඩා සහ යහපත් මැණිකේගේ දිවිගමන ඇරඹීමත් ඔන්න ඔතෙන්ට සම්බන්ධ වෙනවා. බෝපිටියේ උන්නාන්සේ ගැන මේ චුලබේ ශාන්ත කුමාර හේරත් අපේ කතුවරයා 6 වෙනි පරිච්ඡේදයේදී අපිට පැහැදිලි කිරීමක් කරනවා. සහ මේ වජ්‍රායුධය ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. බෝපිටියේ උන්නාන්සේගේ නම බෝපිටියේ ධම්මදස්සීය. අරත්තන සිට ගෙන්වාගත් උන්නාන්සේගේ ගෝල නම අරත්තන ආනන්දීය. ඌරි කඩුවේ ගණින්නාන්සේගේ නිවසට යාව ඇති පුරාණ විහාරයේ තිබූ වෙස්සන්තර ජාතක කතාව සහිත පුස්තකය උන්වහන්සේ හුන්නස්ගිරියට පලා යද්දී රැගෙන ආවේ හේතුවක් ඇතිවය. වජ්‍රායුධයේ දිය ඇල්ල මැද සඟවා වනවාසී ජීවිතය පටන්ගත් පසු ගොදුරුගමේ ගම්වැසියෙකුට කියා තල්කොළ ගෙන්වාගෙන ඒවා තම්බා පදම් කොට පත්තිරු සකසාගෙන වජ්‍රායුධය පිළිබඳ අතීත රජදරුවන්ගේ සිට මේ දක්වාම රහසේ මුඛ පරම්පරාවෙන් රැකගෙන ආ
ඒ පුරාණ කතාව වර්තමානයේ දක්වාම හිලියා තිබුවේ බෝපිටියේ සංඝ පරම්පරාවේ මතු ප්‍රයෝජනීය සඳහාය. දැන් තේරෙනවනේ මේ පුස්කොළ පොත කොහෙන්ද ආවේ කියලා. ප්‍රියත් මානවසිංහගේ අතටපත් වුණු පුස්කොළ පොත මේ බෝපිටියේ සංඝ පරම්පරාවේ පරිශ්‍රමයක් නිසා පුස්කොළ පොතකට ආපු එක. ඉතින් ඔය පුස්කොළ පොතේ තමයි මේ වජ්‍රායුධය ගැන විස්තර සහ මේ වජ්‍රායුධය සංගවල තියෙන්නේ කොහේද, මේ හැමදේම වර්තමානිය දක්වාම, ඒ කියන්නේ මේ ජයතු බණ්ඩාගේ සහ යහපත් මණිකේගේ අතට මේ පත්වීම දක්වා දිවෙන්නේ. කතාව තව දිගයි. ඊට කලින් අපි විරාමයකට ගිහිල්ලා එන්න. චූලාබේ ශාන්ත කුමාර හේරත් මහත්මයාගේ චක්‍රවර්ති පොත ඇතුලේ අපි තාමත් අතරමං වෙලා ඉන්නේ. දැන් මේ ජයතු බණ්ඩාගේ සහ යහපත් මණිකේගේ අතට අර ආගන්තුක උන්නාන්සේ සහ ඊතනවත්තේ උන්නාන්සේ පත් කරේ මේ වජ්‍රායුධය සහ මේ පුස්කොළ පොත. එතකොට මේ දේවල් පරිස්සම් කරගන්න එක මේ දෙන්නගේ වගකීමක්. ඒ වගේම මේක අර ශුද්ධ කුල සිංහලයින් තිදෙනෙක් අතරේ විතරයි මේ රහස තියෙන්න ඕන. ඒ වෙනුවෙන් තමයි ජයතු බණ්ඩා සහ යහපත් මණිකේ තෝරාගත්තේ. උන් දෙදෙනාට රුචිකත්වය අනුව තුන්වෙන්නෙකුට මේක කියන්න පුළුවන් සහ මේක කාගේ හරි අතට පත් කරනවා නම් ඒකෙනා මේ රාජ්‍යයේ පාලනය සඳහා සුදුසුකම් ලත් කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ රට, ජාති, ආගම වෙනුවෙන් කැප වෙන කෙනෙක් කියලා තේරුම් ගත්තොත් විතරයි ඒකෙනාට පත් කරන්න පුළුවන්. ඒකෙනා අතට මේ වජ්‍රායුධය පත් කරන්න පුළුවන්. ඔය හින්දා තමයි මේක වගකීම් සහගත රාජකාරියක් බවට පත් වෙන්නේ. බැරි වෙලාවත් වැරදි කෙනෙක් අතට මේක ගියොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. මේක මේ දෙන්නා මේ වගකීම දන්නවා. ඔය විදිහට මේ දෙන්නා මේ ගමන ඇවිල්ලා කැලේ මැද්දෙන් දවස් ගාණක් තිස්සේ කුරහන් රොටියකින් විතරක් සපයම් වෙලා ඔය විදිහට ඇවිල්ලා මේ දෙන්නා එනවා මීගස්වත්ත කියන ගමට. මේ මීගස්වත්ත කියන ගමට ආවයින් පස්සේ මේ දෙන්නට විශේෂ දෙයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ මීගස්වත්තේ මේ කෙනෙකුට, මොට්ටාල කෙනෙකුට මුන් මේ බෙහෙත් කරනවා. වෙදහාමිනී කෙනෙක් වෙනවා මොහොතකට යහපත් මණිකා. එහෙම උනායින් පස්සේ ඔහු අවසර දෙනවා මීගහවත්තේ මේ දෙන්නට පදිංචි වෙන්න, ඉන්න ගේකුත් දෙනවා. මේ ගේ හරි විශේෂ තැනක්. මේ ගේ පිටිපස්සේ තියෙනවා නුගරුකක්. මේ නුගරුක පිටිපස්සේ තියෙනවා ගල් පර්වතයක්. මේ ගල් පර්වතයක කුහරයක් හදලා තමයි මෝන් දෙදෙනා මේ වජ්‍රායුධය සංගවන්නේ. ඒක දැනගෙන හිටිය උන් දෙදෙනා විතරයි. ওই විදියට මේ දෙන්නා මේ දෙන්නගේ විවාහ ජීවිතෙත් ගෙනියනවා. ඒ අතරේදී යහපත් මණිකා දරු ගැබක් උසදරනවා. ඔය අතරේදී තවත් දෙයක් සිද්ධ වෙනවා. මේ දෙන්නා ගැන කවුරුන් හෝ දැනගන්නවා මේ දෙන්නා කවුද කියන එක. මේ ජයතු බණ්ඩා කියලා කියන්නේ රට බේරගන්න ඉදිරියට ගියපු, නැත්නම් මේ ජාහමුදාවට විරුද්ධව හිටපු කෙනෙක් කියන එක දැනගන්නවා. ඒකත් එක්ක ජාහමුදාව එනවා මේ දෙන්නම හොයාගෙන. ආවයින් පස්සේ ජයතු බණ්ඩා ඔවුන් එක්ක සටන් කරනවා. හැබැයි සටනින් පරාද වෙනවා. ජයතු බණ්ඩා මිය යනවා. ජයතු බණ්ඩා මිය යනවත් එක්කම ඒ මරණය වෙනුවෙන් ශෝක වෙවි ඉන්න යහපත් මණිකට අවස්ථාවක් නැහැ. මොකද තමන්ගේ වගකීම් සහගත රාජකාරිය ඇයට මතක් වෙනවා. ඇය වහාම අර නුගරුක පිටිපස්සේ ගල් පර්වතයේ කුහරයක හංගපු වජ්‍රායුධය සහිත ඒ හම්මල්ලත් අරගෙන ඇය පලා යනවා. ඊට පස්සේ ඇය පලා ගිහිල්ලා නවතින්නේ තවත් විශේෂ තැනක. යහපත් මණිකට මුණ ගැහෙනවා කෞරාල කියලා ගල්කරුවෙක්ව. මේ කෞරාල ජයතු බණ්ඩා තරම් ශරීරයේ පැහැපත් පෙනුමක් තියෙන, නැත්නම් දැක්කහම ආස හිතෙන විදිහ පෙනුමක් තියෙන කෙනෙක් නෙවෙයි. හැබැයි කෞරාලගේ මොකද්ද යහපත් ගුණාංගයක් මේ යහපත් මණිකේ දකිනවා. ඉතින් යහපත් මණිකේ මේ කෞරාලත් එක්ක විස්තර කතා කරද්දි යහපත් මණිකට තේරෙනවා ඔහු මල් එතන කියලා කාන්තාවක් විවාහ කරගෙන ඉඳලා තියෙනවා. ඇය දරු ප්‍රසූතියේදී මිය ගිහින් තියෙනවා. ඉතින් කෞරාල මේ වෙනකොට තනිකඩව ජීවත් වෙන කෙනෙක්. කෞරාල ඇයට උදව් කරනවා. ඇයට උදව් කරලා ඇයව අරගෙන එනවා කෞරාලගේ ගමට. මේ කෞරාලගේ පොඩි ප්‍රශ්නයක් තිබුණා. යහපත් මණිකේ ඒක දැනගන්නේ ගමට ආවයින් පස්සේ. කෞරාල කියන්නේ මුස්ලිම් සම්භවයක් සහිත කෙනෙක්. කෞරාලගේ තාත්තා මුස්ලිම් ජාතිකයෙක්. ඉතින් ඒ නිසා කෞරාලට මේ වජ්‍රායුධය ගැන රහස කියන්න යහපත් මණිකට අවස්ථාවක් නැහැ. මොකද ශුද්ධ කුල සිංහලයන් අතරේ විතරයි මේ රහස තියෙන්න ඕන කියලා මේ සම්බන්ධයෙන් වගකීම පවරද්දී ආගන්තුක උන්නාන්සේ සහ
ඊතනවත්තේ හාමුදුරුවෝ කිව්වා. ඒ නිසා ඇය මේ රහස කවුරාලටවත් කියන්නේ නැහැ. කොහොම වුණත් ඇයව හොඳින් බලා ගන්නවා මේ කවුරාල. මේ කවුරාලගේ ගෙදරදී ඇය නියුන් දරුවන් ප්‍රසූත කරනවා. වාසනාවයි හි මරක්කයෝ කුළුඳුලේ කොල්ලුම දෙන්නේ. මං කලින් නොකීවට කුසේ දැඟලිල්ල අතට අහුවෙනකොට එදාමට ඩිංගිත්තක් හැක හිතුණා. ඒකයි විලිරුදාව කල් ඇල්ලුවේ. දැන් ඉතින් දෙයි හාමුදුරුවන්නෙම පිහිටයි. තව ඩිංගිත්තක් ඉවසපන්. ඕදල පිහදල කාරිය උඹේ දෝතට වඩම්මන්න. ඔහොම කිව්වට මේ ගමේ ඉන්න බුවම්මා, දැන් ගමේ අය දන්නේ මේ කෞරාලගේ බිරිඳ, කෞරාල පිටගමකින් කැන්දන් ඇවිල්ලා මේ උපදින්නේ කෞරාලගේ දරුවන් එහෙම කියලා. හැබැයි මේ කෞරාලගේ දරුවන් නෙවෙයි, මේ ජයතු බණ්ඩාගේ දරුවන්. යහපත් මැණිකේගේ කුසින් එළියට එන්නේ නියුන් දරුවන් දෙදෙනෙක්, පිරිමි දරුවන් දෙදෙනෙක්. මේ දෙන්නට යහපත් මැණිකේ නම තියෙනවා. තාත්තව මතක් වෙන්නේ ජයතු බණ්ඩා සහ අනිත් කෙනා හපුමල් බණ්ඩා විදිහට. ඉතින් මේ නම් තියලා දරුව දෙන්නත් එක්ක මේ කෞරාලගේ ගෙදර ඉන්නකොට යහපත් මැණිකේට හිතෙනවා, මේ හිටියා ඇති දැන් දරුව දෙන්න හම්බෙන කන්නේ මේ ගෙදර ඉන්නවා කියලා පොරොන්දු තුනේ යනවා කියලා තීරණය කරනවා ගෙදරින්. හැබැයි ඇයට යන්න වෙන්නේ නැහැ. ඇය යන්නේ නැහැ ගෙදරින්. කෞරාලත් එක දිගටම ඒ විවාහ ජීවිතේ රැඳී ඉන්න පස්සේ එක තැනකදී සිද්ධ වෙනවා මේ යහපත් මැණිකේට අකමැත්තෙන් වුණත් පටන් ගත්ත විවාහ දිවිය. ඊට පස්සේ කැමැත්තෙන් කෞරාල සමග ගෙවන්න යහපත් මැණිකේ සූදානම් ඒ දරුව දෙන්න නිසා, ජයතු බණ්ඩා සහ හපුමල් බණ්ඩා නිසා. මේ දරුව දෙන්නට කෞරාල පුදුම විදිහට ආදරේ. ජයතු බණ්ඩාගේ විශේෂත්වයක් තිබුණා. ජයතු බණ්ඩා පුංචි කාලේ ඉඳලම ආගමට දහමට ගොඩාක් ලැබී, ඒ වගේම මේ යහපත් මැණිකේගේ හිතෙත් තියෙනවා සාසනීයට දරුවෙක් පූජ කරන්න ඕන කියන හැඟීම. ඒ හැඟීමත් එක්ක මේ යහපත් මැණිකේ ජයතු බණ්ඩාව ශාසනයට පූජ කරනවා. ඊට පස්සේ හපුමල් බණ්ඩාරව ගෙදර නවත්ත ගන්නවා. මේ ජයතු බණ්ඩා වනරතන හිමියන් විදියට තමයි පැවිදි දිවියට එළඹෙන්නේ. මේ යහපත් මැණිකා සහ හපුමල් බණ්ඩා ඊට පස්සේ මාතලේට එනවා, දකුණු මාතලේට. ඒ එන්නේ මේ වනරතන හාමුදුරුවන්ගේ ඉල්ලීමක් අනුව, ඒ කියන්නේ තමන්ගේ පුතාගේ ඉල්ලීමක් අනුව කෙනෙකුට මෙහෙත් කරන්න. මේ දකුණු මාතලේට මේ දෙන්නා පැමිණීමත් එක්ක මේ කතාවේ ඊළඟ පෙරළිය ආරම්භ වෙනවා. අද දවසේ කතාවේ ඉතුරු ටික කියන්න වෙලාවක් මදි. කතාව රසවත්. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා තවත් දවසක මේ කතාවේ ඉතුරු ටික අහන්න. ඊළඟ දවසෙන් අපිට මේ කතාව ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ කතාව ඉතුරු ටික අහන්න බලන්න එන්න කියලා. අද දවසේ මයි ලයිබ්‍රරිතුලින් සමුගන්නයි සූදානම් වෙන්නේ. චක්‍රවර්ති චූලාභේ ශාන්තකුමාර හේරත් මහත්මයාගේ පොතක්, ස්වර්ණ පුස්තක අවසන් 12ට ආපු පොතක්. ඉතින් මේ පොත හරි වටින පොතක්. මේ පොතේ ඉතුරු කොටස අහන්න ඊළඟ දවසේ මයි ලයිබ්‍රරි එකට ගොඩ වෙන්න. ගිහින් එන්න. ආයුබෝවන්.